ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ඊටයි තැන්පත්කරුවන්ගේ සංගමේ මෙහෙයුම් කමිටුව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ බොරැල්ලේ පිහිටි ඊටයි ආයතනයේ මූලස්ථානයේදී. අධ්‍යක්ෂ මණ්ඩලය අපිට සනාථ කළා ඉදිරි සති දෙක ඇතුළත තැන්පත්කරුවන්ට 3/10 කොටස මුදා හැරීමට ඔවුන්ට හැකියාව තියෙනවා කියලා. ඉදිරි සති එකමාර ඇතුළත ඊටය මූල්‍ය ආයතනයේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය කරන ආයෝජන මුදල ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 123ක මුදල රට ඇතුළත පැමිණීමට නියමිතයි කියලා. ඇත්තටම මේක තැන්පත්කරුවන්ට සුබදායක ආරංචියක්. ඒ වගේම හෙට දිනේ අපේ 16 මහසභා රැස්වීම තියන්න අපි සැලසුම් කරගෙන හිටියා. නමුත් නොවැළැක්විය හැකි හේතුන් මත කල්තැබීමට අපිට සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකන් ගිනිච්ච ව්‍යාපාර වලින් අපි හිතන්නේ ETI තැන්පත්කරුවන්ට කිසියම් ප්‍රතිලාභයක් ලැබුණයි කියලා. අපි විශ්වාස කරනවා ETI ෆිනෑන්ස් කම්පැනි එක ඉස්සරහට ගිනිච්චොත් විතරයි අපිට මේ සල්ලි සියල්ලම ලබා ගන්න පුළුවන්. මේ අතර ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය කිරුළපනදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඔවුන් කොහොමද අධ්‍යක්ෂවරුන්ගේ පොරොන්දු තැන්පත් කරුවන්ට මේ සනාථ කළා මේ 100%ක්ම සනාථ කළා කියන්නේ? මොකද ඒ වචන තුලින්ම පැහැදිලි වෙනවා ඔවුන් ETI අධ්‍යක්ෂවරුන්ට කඩේ යන වග. අධ්‍යක්ෂවරුන් තමන්ගේ අත්සනින් යුතු ලිඛිත ලියවිල්ලේ පවා පොරොන්දු වෙච්ච දේ මේ වෙනකොට කඩ වෙලා තියෙද්දි කොහොමද තුමන්ලා ස්ථිර වශයෙන්ම කියන්නේ ඉතුරු 70% මේ ආකාරයෙන් ගෙවනවා කියලා? ඒ තුල මම තැන්පත් කරුවන් ඉල්ලා සිටිනවා හෙට දිනේදී ඔබ සියලු දෙනා පැමිණෙන්න ඕනේ. මේ අධ්‍යක්ෂවරු යම් හේකින් විදේශගත වුණොත් ඒ කමිටුව මේ තැන්පත් කරුවන්ගේ සියලු වගකීම් ඔවුන් බාර ගන්නවද කියන ප්‍රශ්නෙත් මට එයාගෙන් අහන්න තියෙනවා.